අයුබෝන් ගීතානි සිකුරාදා පුරුදු විදිහට අස්වැන්නේ තොරතුරු කතා කරන්නට අදාපී මහනුවෙන් ටික් දුර බැහැ ප්‍රදේක තමයි පමිණේ ලංකාේ කෘෂිකරම පපාර්තුමේන්තුවේ පැත්තිෙන් බපු හම ඉතාමත් වැගත් පර්යේේෂණ යතනයක් විදිට හඳුන්න කළුතුර දිස්ත්‍රික්කය පිහිටී. එක්තර ආකාරයක කෘෂිකර්ම තාක්ෂණය පිළිබඳව තොරතුරු අපට ඉදිරිපත් කරන පළතුරු උද්‍යානයකට අපි පැමිණා කියලා කිව්වත් වැරදි නැහැ කියලා හිතනවා. හොරන කණන්වෙල, පලතුරු පර්යේේෂණ හා සංවර්ධනායතය තමයි අද අස්වන්න ඔබට ඉදිරිපත් කරන පරිශ්‍රය බවට පත්වී තිබෙන්නේ. වර්තමානයේදී පළතුරු සම්බන්ධුවෙන් කතා කරන්නට තිබෙන. අලුප්‍රවනතා මොනවාද. එබගේම ප්‍රධාන පළතුරු විදිහයට අපි හඳුනාගන්නා අම්ඹ රඹුටන් වැනි භෝගවලින්. ඉදිරි අස්වන්නේදී, සාර්ථක ප්‍රතිඵල නෙලාගැනීම සඳහා දැන් දැම්ම ලහිලහියේ. අපි ගස්වලට කොයාකාරයෙන්ද සත්කාර කරන්නට ඕන කියනකාණය පිබඳව කතා කරනට තමයි අද අස්වෙන්නේ වැඩි අවධහනයක් යොමු කරන්නේ. ඒ සඳහා, හොරන පළතුරු පරර්ේෂණ හා සංවර්ධන ආයතයේ අධ්‍යක්ෂතුමන්ගේ සම්බන්ධී කරණය අයටතේ උපදේශකත්ව යටතේ අපත් සමග සම්පද්දායක තුන් පොලක් සම්බන්ධව සිටිනවා. එක්ක එක් තමයි ප්‍රධාන කෘසි විද්‍යාඥ, ව්‍යාධ විද්‍යා අංශයභාව කටයුතු කරන ආචාර්ය ප්‍රධීපා අලහකෝන් මහත්මිය. එත් එක්කම කීට විද්‍යාන්සේ සාකාකුෂ්කර මාධ්‍යක්ෂ ඉන්දික අතපත්තු මහත්මයත් අද සපද්දායකයෙක් ලෙස අස්වැන්නේ ඇත අපේ කතා බහට එකතු වෙනවා. අනෙක් සම්පද්දායිකාව තමයි සහකාර්කුෂ්කරමාධ්‍යක්ෂ, ශ්‍ය විද්‍යාන්සේ මංගලා අගරල කුඹුරුර මහත්මිය. ඉතින් මේ ප්‍රබෝධමත්තු දෑසන පළතුරු වගේම රසවත් කතා බහක් සඳහා. අපපත් එක්ක අස් වන්නේ එක තුවෙන්නට කියලා අසන් අන් සියල්උදිනාටම ආරාධනා කරනවා. ඕවජිත් හැමදාම් වගේ සිකුරාදා අස්වැන වැඩසටහන ඔබට කඳුරට සේවේෙන් අහන්නට පුළුවන් වෙනකොට. ඒ පැඇතුල ඔබ ලබාගන්න දැනු මාසීමිතයි. ඉතින් කෘෂිකරම දෙ පර්තමේන්තුව කියල කියන්නේ බෝගවාගාවන් රැසක. මහගේෙද ඉතින්නේ මහගේෙදර තත්තෙ කොටසකට තමයි අප ඇවිල්ලඉන්නේ. අද දවසේදී හරන කණන් වෙල පලතුරු පර්ේෂණ හා සංවර්ධන ආයතනයට තමයි අප පැමිල්ලා ඉන්න අජිත්කිව වගේම. ඉතින් හරිම සුන්දර පරිසයක පිටලා තින මේ ආයිතනය ඔබට බොහොමහුරුපුරුදුයි මේ පිල්බන්ඳව ඔබ හොඳාකාරම දන්නආයතනයක් ඉතින් ඒ නිසා පලතුරු කියලා කියන්නේ අපි හැම දෙනාම ගොඩක් කැමති ආදරය කරන දෙයක් අපේ ආරවෙට හැමවලේ අපිකතු කරගන්නට උත්හ කරන්න දෙයක් ඉති නේගෙන තමයි මේ පෑය අපි අදදවසිදි වෙන් කරන්නේ. ඉතින්න ඒ කතාබහට අපි ප්‍රථමීන්ම මුලපුරන්නේ හොරන කණන් වෙල පළතුර පරේෂණහාහංවර්ධන යතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක විදිහයට කටයුතු කරන මංගලා අගල කුඹර මහත්මයක්ත් එක්ක.යිබ ඔබතුමියට ඉතාමත් මාදරයෙන් පිළිගන්නවා සැන වැඩ සහට. හොයි අපි මෝලාරම්භයක් විදිහට අද දවසේද අපි ොහොම කරුණු කතා කරන්නට සූදාානමින් ඉන්න ඒ කරුණු අතරද. අපි හිතෝ ොරින්ම මේ ගැන කතා කරන්නට ඕන කියලා. මංගල මහත්මිය දැන් අපි බොහොම කැමති පලතුරු ආහාරයට ගන්න. ඉතිං මේ ආහාරයට ගන්න පලතුරු අපිට හැම කාලදිම හැම වෙලාදිමට වෙළඳ පලේ දකින්න ලැබෙනවා හැබැයි. අපි සමහර අස්ථාවල්ද අපි උදහන්නකිදිට අම්ඹ කියන පලතුරගත්තොත් එක ප්‍රදේශයට අම් පලතුර හොඳින් තියේද්ද තවත් ප්‍රදේශල අම්බ දකින්න නෑ. හැබැයි ඒ දකින නැති ප්‍රදේශවල නැවත අම්ඹ කාලය අම්භවාරයනකොට තවත් ප්‍රදේශවල අම්ඹ දකින්න නෑ. මොකක්ද මේ විදිහට මේ පළතුරු එක ප්‍රදේශවල එක විදිහට අස්වන නලාගට හැකැාව ලැිලතින් මොනකාරණ නිසා. එතර ලංකාව ඉතා අඩු වර්ගඵලයකෙන් යුක්ත වනත් විශාර දේශගුණක විපර්යාස රැසක් මේ පොඩි ප්‍රදේශය තුළ දක්නට ලැබෙනවා එකන අපි පොඩි දුරක් ගමන් කලොත් අපිට වියඩි කලාපයක් මේ මුණ ගැහෙනවය වගේම තෙත් කලාපය මුණ ගැහෙනවා ඒ වගේ ඒක නිසා තමයි ඒ වගේ ලොකු අස්සන්නේ වෙනස්කං අපිට දකින ලැබෙන්නේ. එතකොට පැහැදිලවම ලංකාව වියඩි කලාපය අතර ැදි කලාපය තෙත් කලාපය කිය පැහැදිලිවම අපිට වෙන්කර හඳුන ගන්න පුළුවන්. එතකොට තෙත් කලාපය පලතුරු හැදෙන කාලෙට ියලරි කලාපේ හැදෙන්නේ නෑ. එතකොට ඔය දෙකටම සමහර විට අතර මැද කාලෙක තමයි අතර ලා පළතුරුවල මල් හටගන්නේ. ඇති එතකොට මේක පලතුරු කියන විශේණුත් මේ අපිට විග්‍රහ කරන්න පුළුවන් පළතුරු කියන්නේ දේශගුණයට අත්ති සංවේදී බෝගවර්ගයක්. ඒක එලවලු වගේ නෙවෙයි. ල අපට ඕන ැනකහදන්න පුලුවන් එක එච්ච ප්‍ර්නයක් නෑ පොඩි අස්සන්නක් හරි අපිට ගන්න පුළුවන්. නමුත් පළතුරු කියන්නේ හරිම සංවේදී දේශගුණයට වර්ෂාපතනයට උෂ්නත්වයට තොකට ඒ ගොලන්ට මල් පිපෙන්න්න ඒ ගොලන්ගේ නියම දේශගුණ අවශතාව ලැබුණනොතිතර ඒ ොලන්ගේ මල් හටගන්නේ. මල් හටගත්තත් ඒ හොඳ මේ පරිසරයක් පැවතුන තරයි ඒක ගෙඩියක් බවට පත්වෙන්නේ අවසානය අපිට හොඳ අස්සන්නක් ගන්න පුළුවන් ඒකට හිත්තකරම දේශගුණය සහකාලුගුණය පැවදුනොත් විතරයි අන්නේ හේතුව තමයි මේක ගොඩක්ම මේ සීසනල් වෙන්න හේතුව ඕ ඒ එහෙම කාරණාවක් හේතුනත් ලංකාවේ හැම දෙෙනට කොහෙ හරි. ගිල්ලා ආහරි ගන්න තරන් අප වාශසාව වෙලත්ේ න පෙනටි කොතරද හරි හැදව එකවාරයක් ඒ නිසා ඒවගේ අතත්ෙකුත්තිේ න. ඒත් එක්ම තවයි ප්‍රශ්යක් ඔබතුමියගෙන හන්න හිතෝදැන් අපි ප්‍රධානධාරාව පළතුරුුවර්ග විශේෂයෙන් අපි හඳුන ගෙන තියෙනවාන ඒකැනෙ ඒ ඒ කලාපොලට ඒඒ දිිස්ත්‍රික වලට අනුගතවෙච්ච අනකූලවෙච්ච පරතුර වර්ග තියෙනවා අපිට ඒගත් පුංචි හැඳනු ම කරන්නවාෝ තෙත් කලාපය ගත්තොත් තෙත් කලාපේ රම්බුට්ටාන් දූරියන් මැංගුස් පේර කෙසෙල් අන්නාසි වගේ ඇත්තරම වානජෝ වගා කරන්න පුළුවන් එතකොට විජලි කලාපය ගත්තොත් අම්ඹ කෙසෙල් අන්නාසි පැපොල් පැෂන් ෆෘට් පේර ඒ වගේ තුර අපිට වගා කරන්න පුළුවන්. නමුත්ැ අපිට ගෙවත් එනම් අපි තෙත් කලාපේද වියලි කලාපේද අතර මැදි කලාපේද කියලා බලපානන්නේ අපි ෙවත්තේ පලතුර පැලයක් හදාගෙන අපිට යම් කිසි ගෙඩි ප්‍රමාණයක් කෑමට ගන්න පුළුවන් විදිහයට හදාගන්න පුළුවන්. නමුත් දැන් අපි වානජ වගාවකට යනවන. අපි අප නෑනය කරන්න බලාපොරොත්තු වෙනවනං. අපි අපි කියන එකක ෙස් ග්‍රේඩ් එක ෆෘට් එකක් එෙ කැන පලවෙනි පන්තිය ගෙඩියක්ගන්න අපි බලාපොරොත්තු වෙනවන. අපි බෝගය වවන්න ඕේ ඒ බෝගයට ගැලපෙන කලාපේම තමයි. ඒ න වලි කලාපේ අම්බ බවනවනන් වානිචව ඒක අනිවාරයම වියඩි කලාපේම වවන්න ඕන්.කොට පැපොලුත් එහෙමයි පෂන්ෘ්. ඒ වගේ පේර ඒ වගේ ඒකඒ ගුණාත්මය ගන්න නං අපිට අපනෑනෙවෙරඳ පොලට හෝ පළවෙනි පන්තිය ගෙඩියක් ගන්න වශනං ඒක ඒ ඔය පළතුරු අපි වියඩි කලාපේම වවන්න ඕන. දූරියන් මැංගුස් ඒගේ වගත්තොත් ඒව තෙත් කලාපේීම වවන්නඩ ඕනේ අපි අරගේ හොඳ ගෙඩියක් ගන්නන. ඒක නිසා ඔබවාානිච පළතුරවාගාවකට යොමු වෙන වන අනි වාරයෙන්ම කෘෂිකරනම දෙ පාර්තමේන්තුය උපදෙස් ඇතුව ගැලපෙන ප්‍රබේද ගැලපෙන කලාපය හිටවන්න ඕන. හ මං හිතන්නන්නේ බොහෝම කරු කාරන කිය වප මට දැ ැබන බදදුමේගේ කතාව අපි නැතවතාව කොවතිම සම්න්ධරගන්නට බලාපොත්යවා ඉදිරි කතාා බහකදි. ඉතින් අපිතකේ සම්බන්ධනේ හොරනගනවල පතුරර්ේෂණනා සංවර්ධන යතන සහරකෘෂිකර්මාධයක්ක්ෂිකාාවක්ක දිටයතුරන මංගලා අගලකුමර මහත්මිය. හිතතුනි අපි ගන්න ආහාර භෝගගන හිතනකොට පලතුරු බෝගය අපි එලවල් බෝගවලත් එකගත් තාහම සෑහෙන වෙනස්කමක් දක්කනවා. අපිගත් එෙම බොහම කටිකාලීන බෝගයක් විදියට තමයි විම් සකස්කිරීම ඉද අස්සනු නෙලාගන්නත්තෙක් අපත් සමඟ තාක්ෂණක කටයිතුවලට යොමු වෙන එලවලු හඳුන්න්නට පුළුවන්. නමුත් පලතුරු ඇතැම්මිට මේ වාර්ෂිකව සැලකය කි පළතුරවර්ග කීපයක් හැරුණු කොටගෙන පළතුර වර්ග බොහෝමයක් බහු වාර්ෂික බෝගකා්ඩයක් විදිට ශාකපද්ධතියක් විදියට අපි හඳුනා ගන්නවා. මේනිසාම බොහෝ ජනතා හුරුවලයින්න බොහෝ අප ගෘහ දුහස්ව සිින අපි පවා හුරුවලඉන්නේ අස්වන්නක් නලාගතර පසේ ඒ පලතුරුගා ගෙන වැඩිය සැකීම දක්වන්න නැහැ. යි තීළඟ අස්වනර්තමයි පලතුරගාහි රුව ගුණ වරුණ මේ ඔක්කුම විදින්නේ. නමුත් මේකා මේ සරේ අස්සවල් නලාගතර පස්සේ ඊළඟ අස්සන් නිලාගන්න අත්තේ අපි පළතුරුගහ හොඳින් ටකබලාගෙන පූරවසිෙන් කළ ුතු බොහෝ සත්කාරතියනවා ලෙඩබලිින් බේරෙන්ට ුම ලින් ේරර ඒගනතම අපිදන් කතා කරන්න බලාපොරොත්ව වන්නේ සෑහන කාල තිස්සේ මේ කෘමිහානි පිළිබඳව තමන්ගේ පර්ීශත්මක අදදකීම් රැස් කරපු ප්‍රවීර් නිලාරීකර මයි අපිදැන් කතා කරන්නේ සහකාර කුසකරම අධ්‍යක්ෂ ඉන්දික අතපත්තු මහත්මයා ඉතින් මේ කතාවට මාතකාවට පිවිසනට කලින් බොහොම ලංගදිනේ දේ විදේශය අධ්‍යාපර කටතු හමාරරලා ජිත් මත ඇතරම හමරන්න ත ඇතම වැඩ කොටස්ටිකක් තියනවා මගේ කටයුතු යනතර මේ කෙන මුතා යිත වැඩරාජකාරරිත් සියල් ඒ කටයුතුවටත් දායකත්වය ලබාදවිින් මයි කටයුතු කරන්න ති ඉවැනි තත් ඇත්ම දැන්ඩ පවතින්නේටම් අතමතමත්ම දැක්ේ ඔබ අද කනල්ලද විශයරන පලතුරගාවට සම්බදධදේවල්ද හමලත්න් මේ කට විද්‍යාවහ සම්බන්ධදේවල්ද. ඇතම කඊට ද්‍යාවහ අපිට ඇතරම පළතුරගවට කෙලි දාල කරගන්න පුුවන් මොද පි ඇතරම තා කර පිටටකන ලැබේ මාතුරගාව සම්න්ධය මේ පළතුරු මසාහ සමීප අපි අදා කරගන්න පුළුවන් කරක් ගොඩකුත්ෙහි ඇතුළත් වෙනවා. ඉන්දකා මොන රටේ ඔබගේ අධ්‍යාපන කටයතු සිදුරනකි. ඒක ඇතරමරජ මමත්‍ය සයටටයන විදේශිෂත්වර සහ ඇටති යන. පිලිපන විශේද්‍යාලයක අධ්‍යාපනය කටයතු කරගෙන ගිය. අපි හිතනවා අප රටේ තියන පාරිසරක රටාව ගෙන බැලුවත් අපි රටේ තියන සරු පසගෙන හිතුවත්. ලෝකේ බොහෝ රටවල් හා සමාස සංසන්ධනය කර බලපුහම පලතුරු වලින් මීට වඩා පෝසත්වෙන්ට පුළුවන් අප හැකියාවක් අපේ රටේ තිබෙනවා කියලා. ජාත්‍යන්තර ඔබරැස් කර ගත්ත යම් ප්‍රමාණයක් තිරනං අත්දැකීම්. ඒත් එක්ක ලංකාවේ පලතුරු වගාව ගැන මොකද කියන්න පුුවන්. ඇන පැහැල ි න් දන්න ො දැන් ි තාකන වැදගත් පතුර බෝගයක්කන කසල්. ල්ගනීම කතාකරත් ගොඩක් ලවට ලක සාමාන්‍යෙන් කෙසල් වගව සබන්ධෙන් භාවිතා කරන ගොඩක්ඇතම වැඩටහන් සහ ඇතරම පත්‍රික ගොඩක්කි වගේ පාචික ලංකාව තියන මේ ජනතතාක්ෂ ජන එකතු. ඇතම මේ කෙසල් වගවි වීදත්ව ඇතරම පොළුව මෙ මේ තියන විදත්වය සහ විද රස්ස වි හැඩෙන් වද ගුණාත්ව. පෝෂණී අවෂදී වට් මත් තියන එතොට ඒ විදත්වය තියන අපේ රූප සහ ත්තම තම ගොඩක් වෙලලාට පවිචි කරන්න මහිතන ඇතර ලංඟගේ ගොඩක් ලටම පල්තුර ශේත්‍රය රැඳසින්න ගඩක් දෙනෙක් සහ ත්‍රමමාසයනු කලාපේ ගොඩත් දෙනෙ එක අග කරන තත්ත්වයක් මේ අපේ කෙල් වගව සම්බඳම එක සෙල්ග උදාහන පමණයිගත්තේ. වගේම ගත්තොත් ඇතරම අපි රටවල්ල සමහරාංශ වලින් දියුණ වෙලා තියෙනවා පළතුර ප්‍රේද දියුණු වෙලා යව නමුත් ඒක ඇතරම අපේ ග්‍රාමිය ජනතාව අතරට ගිහිල්ල තියෙනවා ගොඩ කඩු ම මොකද රටල දක්ක තත්යත්තමයි ඇතම ංකාවඉටට අප පළතුරු ප්‍රබේද එක්ඩිවලක්වන ප්‍රේදී වගේ බද්ධැලයක් පවවා ඇතරම අපේ ආයතනයක ගෙවත්තක උත් ස්තාක්ෂණ යුතු බද් පැලයක් බොහන් පහසේ ලබාගන්න පුලන් ක්‍රමදේ වගේම අපේ විශේෂ සඳහන් කරන අපේ මේ. ිර්ම ේ්‍රය අපිදන් ඇතරම අධ්‍යය කරන්න වනා අපිට ආසිනටවල ගන්නාවක ේ ්‍රෘෂ තාක්ෂ හමර ට හ ල ද තාක්ෂන හමර වැට ටහන් හොද වෙ නෙ ඇතරම ේ අපේ දැග. කෙලින් ගොවයාහ ගැමි ප්‍රජාව වෙත. මේ ුි ක්ෂය අරන්ගය වැට සහ ගනාව පේ යන කෙලින් අරු කරම ව වැඩහ රට ගඩා ලට න පෞද්ගල කාශය මුදලට කෙරෙන්නේ ය නි තත්වය තියනවා මං තන මට ිචත්දක එක රටල් ඒරට වෙල ඉතින් එවැනිතත්ව අප අගේ කර යුතු අපි ඇතරම ගොයි මත්තුරු සහ ගොලයි කනටඇපකිරීමහෝ අපේ සියලු තාක්ෂ නිධරය කරන ඇපකිරීම ගේ කරුතු මටමේ තියෙනවා අපේ දායකත්වය ලබාදල අපේ පරතුරු නි්පාදනය සහ කෘෂිකරමග. නිශ්පාන හෙල්දැ සඳහා ගන්නව උත්සාහයට. පළතුරගා පිළිබඳ දැනු ග්‍රමිය මටම දක්වා පර්යේශෂණ මධ්‍යස්ථානයේ සිට කාන්ද ීති ෙනනාආකාරය ඔබ කියන කවාව ඇති ගන්ඩි වවැස්ාන කනකටත් හොඳරම තේරන කාරන මොද අප බොහෝ ගෙවතුහිමියන් ඒ වගේ ්‍යපාරික මට්ටමෙන් පළතුරගව කන බොහෝ දෙනෙක් පළතුරු සම්බන්ධ වැටස්ාන අකරත් ගුවන් විදියේ ඒ වෙලාවේ ජී වැරස්ථාන තුළදී. ප්‍රශ්න රාසියක් කහන්නට යොමු වෙනවා ඒ තරම් පළතුර ගැ දැනගන්නට අපේ රට ජනතාවට ඕනකමක් තිීලා.ඒ තත් කොහො වෙතත්ත පපතුමාත අපි කතා කළ යුතුයි දැන් විශේෂෙන් තෙත්කලාපය සඳහන් කළු. දැ කාලේ අපි පහ දවස අනුරාධපුර පත්තිේශේෂ චාරිකාවල යදෙනකොට ලාබිට අම ගන්නට තිබුණ ඒ පත්ති ගවල්ලට කියලා හොඳට අම් රට කන්නට තිබුණා හැබැයි දැන්තත්ක්කලාපිය ප්‍රදේශකත්තුත් තෙම දැන් පලතුර ොහෝමකට අවාරය තමයි උදාවෙල තිබෙන්නේ අපි කොහොමද විශේෂෙන්ම මේ කොළ බාස්විත කළතු රාස්ීත ප්‍රදේශ වගේම මහනුවර මාතල යාාස්ත්‍රීත මේ තෙත් කලාපයට නෑකම් කියන කෘෂිකාර්මික ප්‍රදේශවල පළතුරු වගාව ලබන කන්නේදී. බොහොම සරුසාරස් වන්න අබවට පත් කරගනීම සඳහා දැන්දැන් කළ යුතු රෝගහා කෘමිහානිවැලක්වීමේ පිළිියම් ොතක පොඩ්ඩක් කතාර. ඇතම් හොඳ වැතත් මාත්‍රකා ප්‍රවේශයක්ව ඇත ඒ සම්බඳධ කතාකත අප අපි දන්න ඇතම අවුදෙ කැන්ට්‍ර වර්ෂය ආරම්භේෙනවත් එක්කම විශේ ජනවා මාසි ආරම්බෙලා එලට අුදේ මදනවත් එක්ම අපිට විද රසයක් විී පතුරුුවර්ග විීද මාසවල්ද අපිට උදදාාවෙන. සිර ං පර ෝජ ව හ න රසවත්ම පලතුර ව ඇතරම මේ ජ න ෂ පලතුරු නමුත් රසවත් පලතුර වෙන. ඉති වැනි තත්ව ඇතිේ එතකොට නමුත් අපිය. මේ රෝග ස පලිබෝධ අපිසාාරක්ෂණය ගැන කතාකරොත් හෙම ොඩක්ලවට මේ අපි ඒ සඳහා කොයි තරම් සුදුසුමටමින් චිතව අනුගත වෙනවාද කියන එක පලතුර ශාක ගෙවත්තේ තියෙනකොට ඒ කොයිතරම්දුලට ප නිවරි පළදාක් ලබාගනීමට අනුගත වෙනවාගෙනක ගැටලුවත් තිෙනවා ඒයකෙදී විශෂන් පලතුර ලබි පොදේ ගත්තොත් අස්සන්න ලබා ගැනීමේදී වැඩක තාක්ෂි කරන කීපත්තිනක්ත්තමයි පොදුවේ පලළරු බොහම පලළතුර අපිතාාරන ගත්තු අපි අබවෙන්න පුළුවන් ඒවගේම රමුටන්වෙන්න පුළුවන් ලඟට ගොඩක් කාශ්්‍යයේෂක් ඇතුළත්ව නිටස්සේ දැන් දෙරුගේ ෝගයක් ගත්තත් දෙරුම් තෙත් කලාපික බෝගයක් නොවයි නමු එවැනි බෝග ගොඩක තියෙන්නේ සාමාන්‍ය පළදාවල් දකින්න හම්ුවෙන මේ පාර්ෂ පැත්තේ ඇත් ගහේ වටේ ඇතුවල මුදු නැට ඉහට වර්ධනය වන වර්ධ කොටස්ලල් නෙේ ඇතම අස්ව වැඩි වශයෙන් දකිනපුළුවන්ඇ ඒක නිසා අපි තෙත් කලලාේ පව වර්ශාපන දේකන රටවත්යක ගොඩක්වෙලාවට ශාක උත්සාහරන්නේ මේ ඉහලට වර්ධනයවෙන් මක ප්‍රජනක වර්නය උත්තේජනය කරන්න අප කොහොද ගහ නඩත්තු කරන්නන්නේ අප්පාදු කරන්න කෙනෙ ඇතම තමට අදකිමන්න ඇත්ත ඇතම අපේ දෙපාේ අතනය හෝ මෙමනත්තන් ඇතන කෘෂාම ශේත්‍රයෙන් කෘෂාු දේශකමතුර ේර දවත්ල මාර්ගෙන් ඇය දැනුම අරගෙන. දැන මේේ සන්නදවෙන්න පුුවන් තමයි වත් තියෙන ස්පාදු කරගන්න ්‍රමදක් දාගන්න පුල එකෙන් පුළුවන් මේ අස්සන වැඩි කරගන්න ප්‍රජකවර්ධනයට උත්තේජනයක් දෙ ඒක උදව් වෙනවා රෝගසාහ පලිබෝධ ගොඩක් ශේෂ්‍රීී අවම කරන්. ඉතිමං උදාහරටටන් ඔහුඳ මුදාහරන ඇත්තමයි එකක්තම අබෝගාව සම්බන්ධෙන් ගතු අප කීඩහාන න් ඒගේමතම අපි ගොඩක් වෙලාබට ගස් කප්පාදු කල නරත්තු කල උ පාලනි කරගැනීම මගින් විශේෂෙන් පළතුර මැසගේ ගැටල ගොඩක් පාලනය කරගන්න පුුවන් මංහිත ඉදිරිී අපට කතාරන අවස්ථාව ලබේගත් ඉතිං ඒක වැදගත්වෙනවා මේ අපිට විශේෂ රිිපර්මේතු ගොඩක් උත්සාහරන්නේ පළතුරග සාම අි දහයිදොලහ කඩ උසකට පවත්තාගෙන යන්න ගොවින් සහ වගාකරුවන් දැනුවත් කරන්න සහහි සඳහා පුහුණු අවස්ථා ලබාදෙන් ඉතින් ඒ තුළින් ගොඩක් මේ පලදාවස්සන්න වැඩ කරගන්න ක්‍රමේදයන්යට එන්න පුළුවන් ඒවගේ ගස්වල පෝෂණය වැඩිකරන වැඩ සටහන් ඒවගේ ගත්තොත්පාදු රෝගී සහ පිරිබදධ ක් අතු ොඩස් පපල යින් කරන්න තු පදර හොඳින් ආලෝග වන්න සලක්ෂවීම කියන්ද තශේ දගත්තවන පලතුර ගස්ල ඒවිට වගාසුන වාරයක් අවසසා වගේ ගත්තොත් රමුටන් වගේ වගාවක අවසානය. ඉා ඉවත් රීමමගේ අතරම පේර වගකන තනිමාරයම ගෙඩි අසන් නිවට පස්සේ කියන නැවතරකිල වර්ධන කරගීම ගේ ඇතරම වැඩි අස්වයන්නක් ලබාගන්න පුළුවන් සාර්ථක අස්සන ලබාගන පුළුව. අතපත්තු මහතන සමගේ ඉද්‍රේදී අපි විශේෂයෙන් අදවසේ හඳුනාගත්ත කෘමිහාාන කකිීපයක් පිරිබඳව සාකච්චා කරන්නට බලාපොරත්තුවමින් අපිද බලාපොරත්තුේවා පලතුර වගාව සම්බන්ධ ප්‍රදහන අවධානයමමු වතු. රුණු දෙකක් පිළිබඳව ඉදිරි සාකච්ඡාව පවත්තන්නට හිතවති යොබදන්න ලංකාවේ ප්‍රක්කට ඒවාගේ මපාතරි තම ජනප්‍රිය පලතුර වර්ග දෙකක් තමයි රබුටන් වගේම අම්ඹ බොහෝ ප්‍රදේශවල ලංකාවේ අම්ඹවාරයට රඹුටන්වාරයට විවිධ ප්‍රබේදවල අම්ඹ අපට කන්නට ලබෙනවා විවිධ ප්‍රබේදවල රම්බුටන් අපට කන්නට ලැබෙනවා. අඹ වගාවගෙන කතා කරන විට මේ කල් තියාම හඳුනගෙන අඹ ගෙටිටික රැගන්නට ඕනේ කියලා අවධානයමු කරන. ගයක් මයි බොහෝ බෝගවලට වැලඳෙනවාන ප්‍රධීපා මහත්මිය අම්බල තිබෙන ඇන්ත්‍රක් නෝස්රෝගය කොහොමද දැන් අබගහක්ලට ගිහිල් අපිට ඇන්ත්‍රක් නෝස්රෝගයේ තියෙනවා කියලා අඳුනාගන්න. දැන් ඇත්තටම හබ රම්බුටන් දෙකම ඉදිරිමාසවල අපි කියන්නේ මල්පිපෙන කාලේ. එකට හේතුව සාමා්‍යෙන් ඔය බෝග දෙකම වියලි කාලගුණයක් සති දෙක්කට වඩා පැවත්වෙලා ව්‍යශ්‍යාවත් එක්කම තමයි මල් පොකුරු හටගන්. ඉතින් අනිවාරයම ඉදිරි මාසවල එම කාල ගුණ තත්ව. එනවා. ඒ නිසා අපි මල් පිපෙන කාලෙට ලෑස්තිවෙන්න ඕනේ. මවල් ටික රැකගත් එන තන් ගෙඩිත් නැහැ. ඉති අපි මුලින්ම් දැනගණ්ඩෝනි මේ වෝග දෙකීම අම්ඹ රම්ඹුටන් වොල මල් විනාශ කරන්නේ දිලීර ආසාධනය. අපි මල් අංගමාරය කියලා හඳුන්නනවා. ඒක කරන්නේ ඇන් රැක්නෝස් දිලීරය සහ තවත් දිලීර ඒකට සහ බාගි වෙනෝ. එතකොට මේ දිලීර ආසාධනය වෙන්ඩනං තෙතමනයක් තියෙන්ඩෝනේ. එතකොට දිලීර විනාශ කරන බලය සූර්යාලෝකය සත්තුයි ඒවාගේ අපිට රසායනික ද්‍රව්ව්‍ය රසායනික නොෝවන ද්‍රවව්‍ය වලින් එම දිලීරසාධනය පාලනය කිරීමට පර්යේේෂණ කරලා ප්‍රතිඵල හොයාගෙන තියෙනවා නමුත් මේ සියල්ල හරිම වෙලාවට කළේ නැත්තං එකකින්වත් වැඩක් වෙන්න ල් පිපෙන කාලෙට ලෑස්ති වෙනකොට මුලින්ම අපි ප්‍රයෝජනයට ගණ්ඩෝනනි ස්වභාවිකව නොමිලේ ලැබෙන හිරුවලිය. ඒ නිසා අපි බලන්ඩෝනේ හොඳට මල් පිපෙන්ඩ යන අතුවල හිරුවලිය ලැබෙනවාද කියලා. ඒකට කරදර කරන දියරිකිලි ඒ වගේ ආසාධිතවෙච්ච මේ අතු. ඒ සේලමි ඉවත් කරන්න ඔන්න දැන් කාලෙ තම. ඒව ඉවත් කරත්දී. ලොක්කු කැපු මෙෙන වනං අපි කැන්ඩසාන් සහිත තීන්තවලට තිලීරනාශකයක් කවලං කල්ලා ඒ කයිපුම්වල ගෑමින් අර බිහෙත් ප්ලාස්ටරයක් වගේ කත්තාන්නේ දිලීරය මේ ගහට ඇතුල්ලවෙලා විනාශ කරන්නේ නැහැ ඊට අමතරව අතුතුනී කරලා මේ හොඳට හිරු එලිය ලැබෙන්ඩ සැලැසුවත් අපි නොවිලේ දෙෙන බෙහෙතෙන් ප්‍රයෝජනයක් ගන්නවා විෙනවා ඉන් පසුව පායන කාලේ ඉවරවීම සමගම වර්ශාවක්ක මල් ත්‍රිකිලියේ. මල් පටගන්න මල් පිපෙනවා. එතනින් පස්සේ හොඳට සෝදිසියෙන් හින්ඩෝනෙ බලාගෙන. මල් අත්ත සුදුපාට වෙනවනං හරි ලා නිල්පාට එක්ක දිශ්නය ගහලා සුදුවට එෙනවනම් ඒක ලස්සනන්නෙවෙ යන්න දිලීර රෝගෙ කොහේ හරි වාතෙන්නවිල්ලා මේ. ආසාධනය වෙන්ඩ පටන් අරක් ඉතින් හොඳට නිරක්ෂණය කළ එහෙම අවස්ථාවක් කවතින් ෂණිකවම අපිට ඒ පාලනය කිරීම සඳහා රසානික රව්‍ය පාවිච්චි කරන්න පුළුව. දැන් රසායනික ්‍රව්‍ය අපිට බෝග දෙකේ වෙනස් දැන් අපි රබුටන්නං පිටිපුස් රෝගය කාරකයා එකත් දිලීරයක් ඉතිං අපජල දියවෙනගේදගම් විචිකරන්න පුළුවන් හෝ සල්ප ජලයේ දිය වෙන වර්ග ගන්න ඒකම් පුළුවන් ඊට අමතරව අපිට ස්පර්ෂක දිලීරනාශක තියෙනවා කලෝරොතැලොනිල් මැන්කොසෙබ වගේ රසායනික රව්‍ය අඩංගු දිලීරනාශක. නමුත් මේවස් පර්ශකන වහිනවන බැරිවෙලාවත් කොහෙෙන් අරි ඇවිල්ලා වැස්ස ආවෝත් දවස්ත එකතුනා කරබිහිත දීලා ඇතකොට වැඩක් නෑ එනිසා ඉවැනි අවස්ථාවකදී අපිට මේ ශාකයේ ඇතුලට යන සංස්ථානක දිලීරනාශක ගහන්ඩ වෙන. එක අපි කල්තියා හඳනාගෙන මේ ඇතමිට ඒ ගෙන්දගම් අපේ ආචර්තුමිය මේ රසනක්‍රවයක් ඉදිර හඳුනාන්නේ නැහැනේ ඒ රසාහයක නොවන පලිබෝධනාසකයක් ඇර අඩ්ඩුම එකක්. ගෙන්දගම් මොකද අපි සතුන්ගේ රෝගවලටත් එහෙම ගහනවා ඒ නිසා. නමු ගෙන්දගම් කියන්නේ අනි දිලීරනාශකවිතර සැරණෑ. නමුත් යම් කිසි රසායනික ද්‍රව්‍යත්තියෙනවා. ඉතින් ටික අපි කලින් ඔොයාගෙන තිබ්බොත් හොඳ යන්තන්වත් එනවන අඩු ගනි ගන්න තැනවත්. ද නමුටන්වල මේ ඔය ගෙන්දගම් ස්ප්‍රේකරීමේදක නසීමේදී. මනස්ථාව දෝක කරතුන්යිදැ අපි අස්න්න ගත පස්සේ ුන්න කපදුවක් කරාකීමක දළුදාන්න පටන් ගන්න. ඉතැන් සිට අපි බැලුවූත්ත දුවල යටි පැත්ත බලන්න. ඉස්සෙල්ලාම මේ දිලීර එන්නේ දළුවල යටි පැත්ත ලා සුදුවට එහෙම තියෙනවනම් මේ සමහර වෙලාවට වැටේෙනවායි. කොළ සමලට වැටෙන්න්නේ. ළුවන්න්නන් අත්තරම් පතර පොඩ්ඩක් කරන්න මේ දල්ල කලා සුදු වෙනනම් ඊල්ලඟට එයන මල්කිිනිත්තෙන්නේ දළුවලින් අනිවාරයෙන්ම නවා. එතකොට අපි ඒ වෙල්ලාවි පට ගන්්ඩෝනි. මල්කිනිත්තේ සමරලාට ඒ අවස්ථාවේ නැහැ. මල් සුදුපාටට තියෙනවා මේ සුදු පහති වෙනකොට හොඳට ලඟින්ම් බැලුවතින් සුදු පාට විතරයිතයෙන්නේ එතකොට අපි දැනගණ්ඩෝනි මේකේ පාට සුදු නෙවෙේ දැම්මේ න්තගාගෙන යන්නේ දිලීරෙකියල් තකොට ඒ අවස්ථාවම යොදන්්ඩෝනි කොහොමරි දැක්ක ගමෂනිකවම ගාණ් ඕෝනි මොකද දිලීරේ හරීම මේ විනාශකාරි සීයට සීයක් මසන්න නැති වෙන අයි අත ඇරියොත් ඉතිං දැන් වැස්ස වෙලාවට අවුත් සංස්ථානක දමන්න සමහර වෙලාවල් තියෙනවා ගෙවත්තේ වගේ හැදුනොත් සමහර පොඩි ළමයිහෙම ඉන්නකොට මේ රසායනික කිසිම දෙයක් ගහඩ බැරි වෙලාවල් තියනවා. ගෙන්දගම්මුණත් පොඩක් සැරයිගඩ තියෙනවනි ඉතිං එවැනි වෙලාවට අපි හොයන් තියෙනවා සිිට්‍රෝනෙල්ලා වයිල් එක ැන පැංගිරිතල් සිනම නොයිල් කුරුදුතෙල් ඒ වගේ දේවලම් වලිනුත් මේ පෞඩරි මිලඩ්ැන් සුදු පිටිස්ෝග පිටිපුස්රෝගේ පාලනය කරන්න පුළුවන්. ඉතිං අපි ඒ කියන්නේ ඒ මහාපරිවානයෙන් කරන්න බෑ ටිකක් පියදන් වැඩි නමුත් අපි අත්්‍යය අවශ්‍යතාවය අනුව ගෙවත්තේ සමහ රවාහනවා. අනිත්ඒ ව ගහන්ඩ බෑමමුකුත් නැද්ද කියලේ වෙල්ලාවට අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ස්වභාවික හිරුවවෙලියට මුල්තන දීලා ඒ හිරුුවෙලියේ ආසිරවාදය මේ බෝගවලට කල්තියාම ලබාගැනීම සඳහා අපි අවශ්‍යෙන් නදත්තු කටයුතු කරොත්තේෙම. කිසිම රසායනික මර්ධන කමයකට නොයා මේ රසවත් පළතුර ටික ඉතාමත් ගුණාත්මකට ආරක්ෂ කරගැීම හැකව තිබෙනවා. බොහොම ස්තුති ප්‍රදීපා හකොන් හත්ම අපි නැවත වතාව ඔබතුමිය මෙ අසනදී අද දවසේ සම්බන්ධ කරනීමට බපොරත්තුවෙන් සිදනුවවා හිතවනි අද අපි අස්සන්න වැඩස්ාන දිරිපත්කිරීම සඳහා පැමිණ සිටින්නේ. හොරන කණන්න්නල පළතුරු පර්යේෂණ හා සංවර්ධනා යතනයට අද දවසේ අපි උදේසන මේ වැලස්ාන සාර්ථ කරගැීම සඳහා. මෙ ස්ථානයට පැමිණයා කඳුරට ගුවන්දිලු ගොබි සේවායක කේසිට පිරිවර වරස්ාන සම්න්ධී කරය කරමින් අපත්මක සිදනවා දේෂ්ක කෘෂිකරම දේක රගනිි දර්මසේන එකම මේ වැරස්ාන සඳහා අශ්‍ය තාක්ෂණි අදායකතතිය අධ්‍යක්ෂණය කරමින් අපත් සම ඇදශනා කෘුිකර දේක අමිල්ල දෂ්මන්ත ඒත් එක්කම තාක්ෂණ කටයුතු බාරවාදමින් සිටින්නේ ලහිරු සම්පත් සඳරුවන්. මේ ලාවෙති ොම ්‍රක් පූරකවල් මටක්කරන්නට ඕන කන්ද උඩ රටඉඳම් මේ රමණය හොරන පරිසරයට අපි සුරකිව රැගෙන ආDC. යටවරත් අපේ පිරිවරාතර සිටිනවා. ඕවජිත් හද අපි කතාගන මාතෘකාව මේ අපේය. අසන්නන්ට ගොඩාක. කරර්ෂණයවෙන මාතෘකාවක්මකද අපි හැමදෙනම වර්තමානය වන විට අනිවාරයම මේ පලතුරු පරිබෝජනය සඳහා ලක ඩක් ලක මත්ක් පිබඳ ස් යාබලවා.ඉති ෘෂිකම දෙපාර්ත්මේතුවේ හොර ණනන් වවි පලතුු ප්‍රේෂහා සංවර්ධ අයතනය කියල කියන්නේ බොහෝ පළතුර වර්ග පිළිබඳව පරේෂණය කරමින් අලුත් අලුත් පලතුර ප්‍රබේදහඳුල්ලා දෙන. ඒවගේ තමයි අප ගොවි ම මහත්මීන්ට මේ වග කරතු පිළිබඳව ලොකු දැනුමක් ලබා දෙෙන ආහිතයක් ඉතින් අපි ඒ සම්බන්ධු තිදිරිරෙදි කතාාගන්න බලාපොරත් ව ඔබතුමින් දන්න ගන්න කැමති දැන් අප හැම වෙලාම කෘෂකන් දොර්තමේන්තුව අප ගොඳදුු ගොස්සිවා දිටත් බහෝ පෘති ප්‍රකාශයන් තුළද අපි කියන දෙයක් තමයි මේ ග්‍රම් දෙසේ පලතුරු පරිභෝජනය එක එකතු කරගන්න ආහර වේලකට කියන කතාව එතකොට මේ දේ ජනතාව අත්තරට මේ වෙනකොට ගිහිල්ල තිබෙනවා එහෙම නැත්තං ග්‍රෑම් දෙසියට වඩා වැඩි ප්‍රමාණයක් හෝ අනභව කරනවා වෙන්නත් පුළුව ඉතින් මොමකක්ද මේ සම්බන්ධයෙන් ඔබට මේ පළතුරු පර්ීෂණ ආයතනය නිලධාරණයක් විදිහට කියන්න තියෙන මේක පහසු කරන්න ත තවත් නතාවට සමීප කරන්න මොනවගේ දෙයක්ද කරන්න පුළුව මම කලින් කිව් වගේ පළමුයම ඔබ දැනුවත් එන්න ඔබේ ලාප ඔබේ ගෙවත්ති සිටවන්න සුදුසු වඩාත්ම පලතුරු වර්ගය මොකක්ද එම පළතුරු වර්ගේ ප්‍රබේධයකුමක් ද දැවදාරණයක් විදිහට මම කියනවනම් අඹගත්තොත් ඔබ තෙත් කලාපේ කෙනෙක්නම් ඔබ හැම අම ප්‍රබේදයක් බේ ගවත්තය වගා කරගන්න බෑ තකොට තෙත් කලාපෙර සදුසු ප්‍රභේදයක් වගා කරන්න ඔන්න වියරි කලාපෙන වියරි කලාපේරි සදුසු ප්‍රබේදයක් වගා කරන්නන්න ඒ වගේ අපි සැලකිල්ලෙන් බැලුවොත් හැම පලතුරු වර්ගකම ඒත් කලාපයට වියලි කලාපයට වඩාත් හොඳින් පලදරණ ප්‍රබේද තිබෙනවා තියතකොට අපේ ආයතනය මගින් ඔබට දැනුම ලබා ගන්න පුළුවන් ඔබ ගෙවත්තය කුමන පලතුර වර්ගේ ද සිටුවිය යුත්තති කියලා. තිඒ වගේ ඔබට ගෙවත්තෙන් පටන් අරං වාංච වගාවක් දක්වාම ඔබට පුළුවන් මේ කර්තවවයට සහභාගී වෙන්න ඒ වගේම පළතුර ග්‍රෑන් දෙසීයක් දිනකට ඉතාම ලෙහෙසින් ආහාරයට ගන්න මාර්ගය සකසගන්න ඇතැමයි කියන දෙයක් තමයි මේ පලතුරු ඇටිකක් මිලා දිකයි අපිට ඒ ලබාගන්න පහස්සුයි නමුත් අපි ඉන්න අපේම රටේ දේශය පලතුරු අපිට ගබාගන්න හැකිිය අවති නවා මේ මතේ දු කරන්න මොනවාගේ අදහසද ඔබතුමිට කියන පුළන් දේශය පළතුර කිෙව්වම ඇත්තරම අපේ රටේ තියෙනම අපි සාමානයෙන් අපි හඳුරන්නේ උන භාවිත පලතුරු කියලා නමුත් ඒක උන භාවිත කරලා තියනෙත් අපිම තමයි මේ අපිේ ඇත්තට මේ පළතුරු ගෙවත්ත භාවිතයට ගන්න පුළුවන් විදිහර එක ගහක් හිටව ගන්නවන අපිට අපේ පෝෂනා අශ්‍යතාවෙන් ලොකු කොටසක් සපුර ගන්න පුළුවන්. උදා ආහරණයක් විදිහට නෙල්ලි මාදාං එතකොට අපි න කරවල කැබිල් මසං අනෝදා එතකොට අපි ප්‍රධාන පරතුටි ගතත් පේරගහක් කෙසෙල් ගස. ඒ වගේ අපිට ගෙවත්තෙ සිටුවගන්න පුළුවන් පළතුරු වර්ග තියෙනවා. ඔබ නාගරික පරිසරයක නං ඉන්නේ ඔබගේ පස් සහිත ඉඩමක් නැත්නං ඔබට පුළුවන් බඳුන්ගත වගාවට යන්න තිම එතෙන්දි ඇත්තට මේක තාක්ෂණික කාරණාවක් බදුන්ගත පැලයක් අපි සාර්ථකව වනවා කියන එක අපෙන් ඔබ දෙස් ගන්න පුළුවන් සර ලව කියනවනං ඔබ කාබනික පොහොර වැල්ලි මතුපිට පස් එකට එකට එකනුපාතය නරගන අඩුම තරමේ අඩි දෙකේ 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 පරිමාවක් තියෙන පෝච්චයා කරගෙන හතරෙන් තුනක්්‍රේ බඳුන පුරවල ඔබට පුළුවන් ඕනම පලතුරු එකන බඳන් ගත වගවර සුදුසුවන පළතුර පැළයක්ක් සිටුවගන්.ට පස්සේ අපි පොහොර සහ වතුර යෙදී යුතු ආකාරය තියෙනවා. ඒ විදිහට ඔබට පුළුවන් ඕන භාවිත පලතුරු භාවිතා කිරීම මගින් මොබේ පෝෂණු අවශ්‍යතාවය සපුරගන්න. ගලමත් මේ දැන්වේ මේ උනබවිු පතුර ගෙන කතා කනකොට අපි මටගටන දත්තමයි. අපි සතුරු වෙන්නට නොබ කියපවාකාරයට එක දැ උනතත්වේ මිදිල තියන. පලතුරු ප්‍රේෂණ යතන දායකත්වය නිසාම? ඇතිකරල තිබෙන ප්‍රවර්ධනාත්මකවැඩස්ටහන් නිසා. අද වද කඩපිල්ේ අප දකින්නට පුළම් පදිකවේදිකාව සුවෙලඳ දන්ඟාව බොහෝ උන භාවිත පළතුරු අලි කිරීම සහහා යොදල තිනවා හැබයි පොඩි ප්‍රශ්නය අපි දකිට වැඳද ඇත්තමයි දැන් කෙල්වැනි පලතුරා. එගේ අම්ඹ වැනි පලතුරක්. මේවා ඉදන්නට කල්ල් ඇතිව එක්තරාමට්ටමකද අස්වන්න නිරලා වෙළඳද සැලේ ටිකකාලයක් තියාගන්නට පුළුවන් විදියේ අවධානයකට යොමු වෙච්ිලතුරු. හැබයි අප නෙල්ල ටිකක් ගරස්ස ටිකා. ල පිල්ලටික්කෙම වෙන්න ොල දැමුත්තේ ටික ලගම නිකක් දුරුවරණ වෙන්නට පුළුවන් වේලන්නට පුුවන් අපි හංවෙනවා කියලා කියනවා එක ගසත් පොඩ්ඩක් වෙනස් වට පුුවන්. යම් ආකාරයක තාක්ෂණයක් අද ගොඩනැගමින් පවතිනවද මේ ඌන භාවිත පළතුර තවටිකක් කල් තියාගෙනනර නැවම් ගති ආරක් සකරගන්නට පුළුවන් ආකාරයකට ඕ මේ අපේ පර්ේෂනා ඇතිනේ තුරත් පර්ේශෂණ සිදු කරන ආහාර තාක්ෂනාංශයෙන් ඒ අපි කියන අර පැකේජින් කියලා වැැකූම් පැක්කන්නවා කියල. අපි කරනවා මේ ඉටි පැකැට් එකේ ඒ විදිහට ඒ විදිහයට පැක් කරලා පුළුවන් තව අපි ප්‍රතිකාර වර්ග තියෙනවා අපි කියැන Appleල් වල නං අරමත් ඉටිලේ කති නො කණ්ඩ හොඳනෑ ඒ වගේ නමුත් අපේ තියෙනවා හිතකර අපි කියන වැක්ස් වැැක්සස් තියෙනවා ඒ වගේ ඉටිවර්ග නිෂ්පාදනය කරන්න පටන් අරන් තියෙනවා මේ පළතුරු දිගුකල් පවත්ව ගැන ැනෙ ජලය සහ වාතය නොගැටන්න තමයි. අපේ ප්‍රතිකර්ම කරන්න තව හොඳම විදිහ තමයිඉතින් අපිට පුළුවන් බෝතල් වලාසුරන්න පුළුවන් තින්වලාසුරන්න පුළුවන් ඇත්තටම අපේ ආහාර තාක්ෂණයකය මගෙන න කෘෂිකර්ම දෙපාර්තමේන්වේඒ තාක්ෂණය තියෙනවා ැප කියැන ්‍රෂ් පලතුරු කණ්ඩෝනය කියල හෙම එහෙම ප්‍රේෂ් පලතුරු ගෙඩියක් කනවා වගේම නැවම් පලතුරු ෙඩියක් කනවා වගේම බය නැතුව හාරයට ගන්න පුළුවන් විදිහේ තාක්ෂණයන් ඇත්තරම නිපදවල තියනවා. ඔබට ්‍රෙේ ප තු ෙල් න රංගිය නතිවන ට ෙ දක් න්න නත් අපි ගහන් කඩාගන්න බිමට වැටන හෝකමක්න ෙළු ගෙඩියක තියන ටනාාකම ෙල්ලි ිය තින නාාකම. මේක ඇතැම්මිට අරාපී අපි අතර ජනප්පිය පළතුරවාගේ මුොුදුගතිය පැනිදස් ගති අඩුවෙන්න්න පුළුව. හටගතිය වැඩිවන්නට පුළුවන්. හැබැයි මේ ගැන අප ජනතාවගේ අවධානය තව යොුවෙන්ට ඕන කියන අදහසා පසතු තිය නේද චත. අනිවාර්යම ජිත අවසාන වශයෙන්මතුමයකින් මව දැනගන්න කැමති දැ මේ වෙලාවේදී අපෝ බොහෝ පිරිසක් ශ්‍රවනය කරන. එතකොට දැඟ හරන කණන් වෙල පළතුර පර්ේශෂ හා සංවර්ධ නායතය කියලා කියන කෘෂකන්ධ දෙපර්මේතුය තියන පේරදණය නතිගේ නිසා එතන ඉන්න පිරිසසාහ එතන්ට රොදව ගත්ත පිරිසත් එක් ටිකක් දුර ැර ප්‍රදේශයක් බවට පත්වවා හැයි. හෝදෙ ැතිීම පතුරග ැනගන්නද අපි කාරයාල සිත්න විට වත් බහෝදුර කතැනමතුන්ෙනවා දේවලි කොහෙදගන්නන්නේ පැල්ල අපිට ගන්න තියෙනවද මේක තාක්ෂණය කොමද මට මෙන්න මේ වගේගේ වග ෙර න අපි ොක්ද කරන්න නිෙල ින් දහන විස්සා අපේ කෙටිදුරකතනන්කෙන් අපේ ෂකරක දේශක හත්තුර ඇවගේ මහත්මින් උපදෙස් ලබාදවා. එතකට හොරන කානවිල පළතුර පර්ේෂණායතනය විදිහට ඔබතු මිලාගේ ආයතනය කොයි විදිහරදම මේ ගොවින් සක්ක්‍රියවේ කරතාවේ සහ ක ති ගොන්. කිරීමි ඩටහන් කොයි විදිහද යන් ඉතාම ලැහිසිම මාර්ගය තමයි අපේ දුරකතන අංකට සම්බන්ධ වෙනක අපේ දුකතනකත බින්දුවයි තුනයි හතරයි විසි දෙකයි හැටේකයි තුන් සිය විසි තුුණ එහෙම නැත්නම් ඔබට පුළුවන් කෘෂිකම දෙපාර්මේන්තුවේ වෙබ් පිටුවට ගිහිල්ලා අප සියලුවම දුරකතනංක ලබාගන්න හොඳ ඉතින් ඒ කතාබහත් එක්ක අද අප කතාබහ කරන්නේ පලතුරු පිළිබඳව මේ පලතුරු කොයියාාකාර්ඩ් ඔබේ ජීවිතර සමීප කරගන්නේ කිය නාආකාරි පිළිබඳ තමයි අදස්වෙන් වැඩසරහන් අපි ඔබත් කතාබහ කරන්නේ ඒ නිසා අපි අද ආවස්වෙන් වැඩසටහනත් අර්ගෙන ඔබව මනගැෙනෙන් මෙන්න පිරිශේන්ද ිෂකන්ධ දෙපර්මේතුවේ හොර ණනන්විල පලතුු පේෂණ සංවර්ධන ආයතනේ දලා. අජි අපි දැන් සූදානම් අප අතපාත් මහත්මාව නැවතවතාවක් සම්බන්ධ කරගන්න ඔබතුමාගුත් අපිට විශේෂකරන්නු හිපයක් තව දැනගන්නට තිබෙනවා. අපි කලින් කතා කලා තාක්ෂිණි කරනු බොහොමයක් රම්බුටන් අඹ සම්බන්ධය. අපි අම්ඹ කියන්නේ ගොඩාක් ප්‍රබේධ තියෙන. ඒවගේම ඉතාම රසවත් පලතුරක්. ඉතිං අම්ඹ වලින් විධාකාරුව ආහර නිෂ්පාදිික නො පලතුරු සබන්ධ ආහර නිෂ්පාදනය කරන. ඉතින් නමුදද අම්ඹ වගාකරුන් ඉතාම ඉහල අස්වැන්නක් ලබලා ඉතාඉහල මිලක් එහෙම නැත්තම් ආදායමක් ලබ නොමේ ම්බ වගාව තුළ හැබැයි ඇතැම් අවස්ථාවලදී අ විශේෂෙන්ම ඔබතුමාගේ කතාවිදි කලින් ඔබතුමා කිව මේ අඹ කීඩෑව ගැන ො කොහොමදදු මේ අඹ කීඩෑව තමගේ වගට ඇවිල් කියලා ගොයි මහතේ කඳුන ගන්නන්නේ කොයි විදිහයටදකින් පරිසංවෙෙන්න්නු අපි එක පොඩ්ඩක් පැහැලි කරු ඕ ඇතරම මේ අ අනිපල්ටරුවගේම තමයි ඒ ගුණාත්මය දැම අස්සනන් වගේ තමයි ගුණාත්ම මේ කියනක හරි වැදගත් අඹ වගාව අම් වල පලතුරුවල තිය නොනේ ඇතත්ත්ව එතකොට අම්ඹ කීඩෑව කියන්නේ අඹ වගාවේ ලපටි අවස්ථාවදී කියන්නේ අඹ රිකිලි සහඒවගේම මල් කණිති පවත්න ඕනෑම අවස්ථාවද හානි කරන්න පුළුවන් පලිබෝධිකට මෙමයා සාමාන්‍යෙන් අපි ලංකා පුරාවට ව්‍යප් වෙලා පවති නවාත් එත් කලාපේසා වෙලි කලාපේ. ඒවගේ දැන් විශේෂ කන්නාවක් දකින පුළුවන් එතකොට දැන් ගොඩක් වෙලාට මේගොල්ලෝ ංහරලින් සහකරව පිකොටස් එක්මතු වෙනවාත් එක්කම තම මේ ොල්ලන්ගේ හනි අපි දකි. ඊට කලි මේ ගොල්ල කරන්නේ ොඩක් වෙලාවට ගහ සාමානයේ කොටස් වට පල්ෙහා කොටස් වොල ප්‍රධනකන්දේ වගේ සැඟ වෙලාතම සාමාන්‍යය සිටිින්. ඒගේ දැන්ඇැම් අම් ප්‍රබේද ගත්තුොත් වලට වැඩි පාසීතාව දක්ව නගොදේගේ රූපාකාරය ගත්තොත් ඊට හිතකර දත්ව පවති නිසා. මොකද මෙයා ගොඩක් සරයාලට වැඩි කහැත්තක් නෑද අපි කලින් සඳහන් කරම කලින් සඳහ කරම වල සාමාන්‍යෙන් න පරතුරග කට හො ලොතත්වයක් ලබෙන් ඕනෙ ෙන ත්වයගේ රිබාහිරව ගහ වදුලක් විදිර පවත්්න අවස්ථාවද ගොල බොහම පසුවෙන් සැගවිලලා සින්නා යගේම නිරන්තරේීම මේක ගැටලුවක් විදිර පවති ශේෂ්‍රල. ක මේ අපිට දකින්න පුළුවන් ටිකක් ඇත කද පරික්ෂ කල හය නමාරුයි. ඒවගේම ලපටි දළුවෙන අවස්ථාවලදී අපිට අඳුරගන්න පුළුවන් ඊට ඇතරම මේගොල්ලෝ යුසුරාබීීමත්ක පිට කරන ශාවයන් ගොඩක් වෙලාාවට ඒ වටා පිටාව තියන යටති තියන පත්‍රමත ැන් පත්වෙන. ඒවගේ පත්‍ර ෙල් තත්තුවක් තැ පත් වනාව දකින පුුවන් දන්න පුළුවන් තත් ලපි ොටස් ස්ාව ද හ ඒගේම අඹ කියනිිති. කොට ඒකගේ තමයි ිම වැලසයිත පසක්තියනවා නැත ඔබේ වාහනයෝයට නවතල දයන හම උන අනිවවාරෙන් උදේකාල පැිපත්තිනකොට මේ තත්ේ දකින්න පුළුවන් ඒගේ තම ඇමිට ඉඩවන්නකොට කොල අතුපතර මේ සතු එහ මෙහා පනින සර්ග සද්‍යයක් දකින්න පුළුවන්. ඒේවැනි තත්වය නු ඳර ගන්න පුළුවන් සාමාන්‍යක ඉවත්තක හෝ තියෙන ප්‍රමාණයෙන් වදුල වැඩි අම්ඹගහක. මුත්තක ්‍රයක පහසාවයක්ට පත්වෙනවා ඇතරම ටික් අපහස වෙන පුුවන් මේ අපේ සාමාලක් ශේෂ්‍රයක ටික් පැල්ලා පවතින අවස්ථාවද කිේ නමුත් අපිට වැදගත්ම දේ තමයි මේක පාලනය කරන්න ඇතරම ඇතරම අපේ ලංකාව විය යුතු දෙයක් තම අපි හඳුරඟට තියනවා මේ සතුන්ගේ ගොඩක් වෙලාවට මේ ගොල්ලෝ දැම් අපි දකිනවා මේ ලගුණ වෙනස්වීම් ොක් නිරන්තරෙෙන් විටින් විට වෙනවා වෙසිතා තත්වයන්නේ වගේම තදවියල් තත්වයෙනුත් තෙනවා තිය අවස්ථාව ඒ තත්ත්වයන් යටතේ මේ මේ සතුන්ගේ මේ ගහන එක්වරම වැඩුවීම ඩුවෙන් වෙන තිඒ පි අධ්‍යයනෙන් මැතකාල තුල්ද වෙලා නැති ැති ත්ව ඇත ඇතරම හරි අපහසො මේ අපිට පෙඩික් කරන්න කොයියාකාර මේ අපිට පුරොකතන කර බෑ කොයියාකාරයට ගොල ස්මතු වේද ගල එක්වරම සාමා්‍යය අබ තද ව ැසිකාල ඇතිල ලඟට පැවිල්ලක් එෙනමත් එක්ම තමයි දළු මෝර් කිය පත්නා කොල මෝර්ලා ඉළඟට දළුවටයක් හෝ ඇවිල්ලා ඉට පස්සේ රිකිලියයෙන්නේ මෙ මමකිණි තියෙන්නේ ඉතිං ඒක නිසා මේ ඇතරම ඒ පිබඳ අවතියෙන් ඉඳලා ඒකට ප්‍රතිකාරය ඇතමේ දැ ලින්න්න ඇතම නිදේශ රසයන්ද්‍ර තිවු රසයන්ව අඩුවති යන ප්‍රවේශයක් දැන් තියෙන නිසා ප දැ දිරියේද ඇතම ගොමහත්තකට අමැයක් දෙනකොට. අපි අනිවාර්යම කියන්නේ දැවැරගේ පරතුරගහ ඩි දහැ දලහක් කුසර නත්තු කරගන්න තොට එවැනි ත්වේ ය මුල්කාල දම ගහ කපාදදු කල නත්තු කරගන්න පුහුණු කරන්න එතකට එහෙම කරත්වොත් මෙවැ තත්ව අතුපතට ආලෝක වැටන සලස් වන්න තොට එෙම කරගත්තුම කලින්කෙවගේ රම්ේමගහ වට කිලි ි තියන ප්‍රමාණය වැඩිරගන්න පුළුවන් අසන වැඩිරගන්න පුුවන් හානි ආම කරගන්න පුළුව. ඉතින් එවැනි තත්වයක් තමයි ඇත්තම අපේ. රසයින් ද්‍රව්‍යන්ටේ බියුද්ධල පානෙකර ගැනීම කියෙන දුෂ්කරතාවයක් හම තියනෙනවා ඉතින් වැනි තත්ත්වයක් යටතේ වගේම ජලහිං තත්වයන්නේ වගේ දෙව ලඩු ත ෙලිතත්යන් සුලන්තත්ව තියනොට කන්ඳුකර්‍රදේශයෙන්ත පල්ලහ පදේශකට ගොල එක ගහකතය ු පුල ත්වය තියනවා අපිේ පිමද නිරන්තරෙන්ගේ පෙවර්ශේද මේ අදකීම තියවන අපි කල්වෙලතුව හ සූදාන කර තමයි ර දාවට පස ගොඩක් ලට අපි පලාපපුරත්ව ෙ නතු පරවර්ශය අදකින් තියවන අපි ිළඟවර්ෂයට අපි සූදානමක් සහිතවයාම තමයි අත්‍යවශ්‍යවෙන්නේ. හොඳ දැන් ඔබ කතා කලා මේ පාලනය කිරි සම්බදධෙන් දැන් අපි මේ දවසල ගොඩක් කතා කරනවන කාබක කාබිනික වගාවන් සම්බන්ධෙන් සහ රසානික නොව පක්‍රම්මලින් ජයිවී උපක්‍රම්භාවිතෙන් අපේ පලිබොදධ සතුරන් මර්ධනයකනක පිළිබන්ඳ වෙකටා මේ අඹකීඩෑව සඳහත් එහෙම ඔබ පර්ේෂණ කොට සහෙම නැත්තං හෙම ගොවින්ට හඳුනා දෙන්නට පුළුවන් ජයිවී උපක්‍රමති වෙනද. ඇත්තරමනං අවස්ථාවන කොටන්න අපිට ප්‍රමාණවත් තරන් ඒ සඳහා මොකද දැන් අපිට විශේෂ්‍රය පවත්නා ගස්සල විශාලත්වේ දෙවල් සලකලා අපිට සතුන් එකවරම ඉස්මතුවීම යන කාරණ සලකල විශවාසනයත්වයෙන් අපිට දෙන්න පුළුවන් ඇතරම කාපනික අපිට නිර්දේශයක් අපිට දෙන්න අමාරුයි. මු ඇතම මන්දරට ඉදරිේ බපරත්ව නකො සයි දාව මරන පතිපත්ති ම ජහ යන්නේ ඒ ප්‍රතිපත්වේ යටටේ ඉදිරියේදේ විෂතාවයි නඩු. රසයින් ද්‍රව්‍ය මේ සඳහා යොදගත් හැකිදේවල් දැනට ඇතරම ඉදිරියට බොහොම ඉදිරියට අපි දැනට තියන වර්ගවලින් අත්හදා බල්ලලා ඉදිරිටඒ සඳ ය ි දේශෂ ලබද බාපොරත්තුවන කුඩ ප්‍රමා ගස්ස වට ට ම ලො ගස් වට දීම ැටල ුත්ේ අප ප්‍රාගක මොකද. බිළිබඳ ප්‍රශ්නයක්ති එෙක සහයොද උප උපක්‍රම උපකරණවල හිගතාවඇත්තෙක්ක ඉතිං දැනට අපි මං සඳකර නවශ්‍යය මු රහ ්‍රව්‍යයන් අපි පොඩ්ඩ කවම කන මට්ටමක් අේ යන්නේ ැ ෙල්දපල උුණත් සිංගතාව පවතිෙනවා ඉති අපි මේ වාර්ෂය තුළ අප අම් අධ්‍යනන් කීපයක් යනවා ඒ එකත් එක්ක ඉරි වර්ෂය තුළද අපි යම් රසායනික හෝ ල් පස්ස විෂතාව අඩු කාබලික රිදේශන් යම් ඒකාබත ක්‍රමේදයක් හඳුවාදෙන්ට හැකිවෙයි මේ අම් තරමදුලට පාලි කරගන්න. ත්හත්ම දැන්වේ මේ අම ගහ මල් කකිනි ති ගැ කරන විට යෙලුවක් වගේ එවැනි තරම හලින් තමයි අපිතක නිරීක්ෂණය කරට වෙන්නේ දැන් අඹ කීඩවගේ හානිිය සිදුන හම මේ මල්වල වර්ණය දුර්ුවර්ණවීමක් කළුපාටවීමක් වගේම මල් හැලීමක් සිද්ධ වෙනවා ඇන්ත්‍රෙක් නව රෝගය පැත්තිම් ැලුවත් ඔය ගේම ලක්ෂන අපිට දකිට පුළුවන්. යම්කිසි ආකාරෙකි මේ රෝගය සහ කෘමි හානය වෙන් කර හඳුනාගැෙන හැකිියාවක් අප පිරිති නවල් වැැඩියමේ අදකම් නැතිගෙනකට අපිරිේශක් ෝ ඇත මේ ගොඩක් ළලට පෙනුමෙන් අවසාන ප්‍රතිපඵලේ විදිර තමයි අපි දකින්න විශේෂෙන්ම දළු සහ කිනිිති දෙ අවස්ථා කදීම ල්කද වස්ස කීම ගැ ගක යික සමානවම. කොට දැන් ගොඩක් වෙලාවට ීඩෑ නයේද මංන්ලින්ිඳහ කරලා වගේ මේ අඹ දැන් ඇන්ට්‍රක් නෝස් රෝගයේදී සාමාන්‍යෙන් රෝගය පවතින අවස්ථාවකදී අර පත්‍රමත්ත රමං කලින් සඳහන් කලා වගේ තෙල් තට්ටුවක් වගේ තත්ත්වයක් වැටීමක් දකින පුළුවන් වනිනැයි වගේම තමයි ඒකටිකක් ඒ ශාාවයන් මත සීන මේ අධික ශ්‍රාවයක් ඒ ශ්‍රාවයන් මත ඊට පසෙ කළුපු ස්වර්ධනය වීමක් දකින්න පුළුවන් ටිකක් මැසු න ෝපු පත්‍ර මත මේ තත්වයන් දකින පුළුවන් මොක දම්බව ගහෙ කරම් මල්ටිකෙන්නන්නේ නෑ ල් වටයන් ගනාවක් දට එන්න ක මුල්වට ාවට පසේ ල්ළඟට ටිකතවක්ැනකට කලුසක ල බ ගැටලුව බොහෝ දුලට පිලි කියන්න පුළුවන් පලතුරම කඩාවගේ හානය විදිහට සලකන්න පුළුවන්. ඉතින් ඒවගේ තත්ත්වය කරකිනිද අතර ඔබ ඔ පැන නදේ වගේ දේවල්ලින් අඳුරන්න පුළුවන් කිහිඩ හන බව ම් හ ఎැනක ක් వారම ರක්షన කරන්න మారు ගటలు குමක්ද කියන. ඳයි අර රමුටන් වගාවට වැලදෙනිකවරුදන්න ලංකාවේ බොහ ප්‍රදේශවල නිරක්ෂණ කරන්නට පුළුවන් ඇතමට පරියේෂනක් ෂේෂටවල පවා පරදක්නයට පුළුවන් රෝගය පිබඳව රමුටන් වගගේව පිපුස් රෝගය පිබඳව පැත්ලිකරීමක් ආචාර්ය ප්‍රදීපා ලහකොන් හත්මිය විසින්දරිපත් කළ ඒත් එක්කම අපට මතක් වෙන කෘමිහාණයක් තියනව රමුටන් වගී. පිටි මකුණ අගේ හානිය මේක දරු ද අපට ලොකු බලපෑම ඇති කරනවා. ඇතර මේ අතිසේ වැදගල්මක රමුටන් කියෙක ඇතර හොඳ ආර්ථි බෝග ඒවගේ හැමදා මි අඩු නොන වත්තක ගත්ක්තිබුණනත් ඒක හඩ නටතු කරගත්තත් මුදලක් ලොක මුද ගන්න පුලුවන් ෝග තකොට මේකෙදී අප ඇතරම වැදගත්වෙන වාමකද ලළමනා කරණය කර ගත නැතිවුණනොත් වෙන්නේ අපිට ගුණත් මේ මොකද වෙලඳ පොලේදී අපිට මේ පිටිමකුණගේ හානියන්නේ ෙඩිය මතුපිට පොළුම් ගුි වගේ තැන් පත් වෙලා තමයි හානි දකින්න පුළුවන්න්න මුද වද පොලේ සමකාලීනවම මේ පිටිමකුණගේ හානිය රහිත පලතුරු වෙනකොට වෙළ ල දිරිපත් කල පටමකුණ හිතව පලදා විදිරිපත් කළොත් හෙම අපිට වෙන්න පසු මිත්ව ක්වෙන් අපේ ිලා අඩුවෙන ැති ව ඒකනිසා එක දන්න අප කොහොම සූදා වෙන්න ගෙනක දගත්වන ඩ දුවත් කර සව ොද දැන් අපි සාමා්‍ය මේ මල්වාර අස්සනු වාරය என்ன කලං අපි සාමාන්‍ය මේ පතුම් පිටමකුණ ව්‍යාප්ත කරන්නේ සාමාන ්‍යාත කරන කුම පන්ගේ බහදුට කලකු ුවන් වන්න පුුවන් තකොට කහමුවන්ගේ ්‍යපතිය ැනවදධානයෙන් ඉන්නනය ගස්වල කදන්දිගේ ඉට පස්ස යාාවත ගස්වලින් එනවාවත ගෙනක වගට ඒවා තියෙනනන් ඒ ොඩ්ඩක් බාධක වත් කිරීම අදගත්වයෙන ඒගේම තමයි ලි අ දකිනවා. සාමන ම්පදිශ්‍රික ප්‍රධන ිස්ත්‍රික වශය ගා කරන රමුට වගරද පොට් කරන්න තු පාත්තින පොට්රන උ ලිාවිචිරන අස්ථාතින. සෝ වෙනත් යකඩ ක්ෂ වගේ ඇතැම් පිටාවිච්චිරන මේ වගේ විේෂ උන ලීවල එහම ගොඩක් වෙලවට කලින් කන්නන්නේවා පාචකරදේ පැත්ක දාලාදේව ඒ නැතව අතක් අරගෙන ගස හෙතු වන ො මේ යි ගොඩක්වෙලවට කලුකුවන් බෝන ස්ථාන වෙනවා. මේ ස්ාාව වල දල මේ ගො බේලා නැදවතාවක් පිටමුණු අරං ඇහිල්ලා අ තර ර ගෙ නවස්තාව ෙඩ ට දැ ත් ව. ඒකනි සුද් පචත්‍ර කල ගඩු යේවද කෙ බල ේෂටයට ඒද නැව යොදවාගන අත්‍ය වශන වගේම තමයි. රමටන්ගල අනිවාරයම අතු කපල ඉවරු තැංගල තියෙනවා අඩතුළ වෙචතැන් කහර. ඒ කහර තැන්වල තිනතැන්වල කලුමින් බොවීම සිදුවෙනවා එක නිසා මල්වාරය එන්න කලින් විශේෂමීට කලින් මාතක තුන පොඩි අවධනක් යොමු කල්ලලා මේ තැන් පිරිස කර කල ඒ සුද් පාචත්‍ර කරල ශේෂ්‍රයුනත් බෝවිනතැන් යන නමි කරටිකක් විසාල ප්‍රමාණය වගාව ගස්කීපයත්තියන් ට ඒවගේදවල් සිද් පවිත්‍ර කල ඉත් කල ශේෂ්‍ර පිලිල කරගත්තුත්. එතටම කිසිදු ආකාරෙන් අපිට මේ මේ සම්බන්ධයෙන් ගැටළලුවක් වීමට අවශ්‍යාව බයි අව්‍යාවෙන් සම්පූර්ය ගැටලුව නිදසය පුල රසයින්ද්‍ර හෝ ෙනදේකට අපි යොදවාගන්න අවශ්‍ය වෙන්න ඔබට ඔබේ රමුටන් ගස්්ටිකෙන් ජූනිි ජූලි අගෝස්තු වෙනට බොහෝම හොඳ තත්වයෙන් පොහොරදාලා ජල සපධන කළ නිවැරදිආකාරෙන් තියෙනවන හොද අසන කරගෙන හොඳ අතට දැනෙන මුදලක් ගන්න පුළුවන් හැකියාවක් ඔබට ලැබෙන. ඔයහන්න සහන් ක්‍රේ පිමක්ුණාගේ රෝගේ ්‍යප්තු වීමසනක් කහම්බුවන් වාහ කිය දිට ට ම පැදල හොඳයි පදී පාලහකොන් මහත්මිය මේ අදැන්ගොය මේ ක තුර පිළිබඳ ගුවන්න දිරිිපට ස්ථා කිරීමේදී බොහෝ දෙනෙ කුණන්දුව දක්වනවා පළතුර තවානක් පවත්තාගෙනයාම සම්බන්ධ. එහමන තන් සමහාරය වඋනන්දුවෙන හොඳ රෝපණ ද්‍රවියක් තෝරගන්නේ කොහොමද කියන එකගෙන ආහාගන්ඩ. තවත් කට්ටිය මේ පළතුර වගේේ කපාදු ක්‍රම මෙෙම පිළිබඳුව නත්ව පිළිබඳව පුහුණු ලබාගනීම අවශ්‍යතාවෙන් ආසාාවෙන් පෙළිෙනවා. අපි මෝන්ට කරන උදව්වක් වසයන්. හරන පළතුරු පරයේේෂණ හා සංවර්ධන ආයතන. හුව ටස්ා ලාාවක් පත්වාග යනවද යම්කිසි සංවර්ධනටලුත්ක් විදිට ඉදිරියේදී මේ සඳහා ප්‍රතිලාීනට සම්බධ කරනීම හැකිවත්තිනවා ඔහු මේ අපේ පළතුරු පර්ේෂනා එතනයේ ව්‍යා්තිහන්සේ සහකා කෘෂිකර්මධ්‍යක්ෂ කල ඉන්නවා ඉතින් අපේ පළතුරු පර්ේෂනා යතනයේ තවන් තියනවා අපි අවශ්‍යතාවයනුව පුහුණු කිරින් දුකරනවා ඉතිං ඉල්ලීමක් කරණ්ඩෝනෙක් බොහෝ වෙලාට කණ්ඩායම් විදිහයට ඉල්ලි මක්කරොත් අධ්‍යක්ෂකට අපේ ව්‍යාප්තියන් සය හා තවාන්නතව වැඩ කරන සියලු ඉන ධාරීින් එකතු වෙලා ඒ සියලූම තාක්ෂණක කරුණු ප්‍රායෝගිකවම කරලා කියලා දෙන්න අවස්ථාව තියනෙනවා අහෙම කරලා තියෙන කරම දෙපාර්මයන්ද මොක් හරි අලුත් පරතුර ප්‍රේදයක් ගැන ප්‍රසිද්ධියයට පත් කරපු හාම. වගේ මේ පිළිබඳව වැඩස්ථානක් කරපු හාම බොහෝ අයට අවශ්‍යතාව තින මේ පැලගනීම පිළිබඳ ප්‍රශ්නය. දැනට හොරන පනතුරු පර්ේශ්නා සංගෝධ නායතනය මේ ඉල්ලුමට සරිලන මේ ප්‍රදේශයට අදාල පැරලබාදීම වැඩ පිළිවෙලක් සක්‍රියව ක්‍රියාත්ම කරනෝට. ඇත්තෙන් ඔවු අලුත් ප්‍රබේදයක් අපේ නිර්දේශ කරන කොටම, සෑහෙන්න ප්‍රමාණයක් රෝපණ ද්‍රව්‍ය ලෑස්ති කරගෙන තමයි ඒ සිදු කරන්නේ ඉන් පසු අපේ බීජහා රෝපණ අංශය පෘෂිකාර්ම දෙපාර්තමීන්ටි ලොකු කාර්ය භාරයක් කරනවා ඒගුල්ලෝගේ අදාළ සුදුසුස්ථානවලට තමයි අපි පළමුවම දෙන්නේ ඒරෝපනණ ද්‍රව නිදේශ කළපු වහාම මයි බෝරන්න ඒ හැම තවානකම හොරනත් තියෙනවා අප පළතුරු පර්ේෂණ ආශ්‍රිත්තව තියෙනවා බීජහාරෝපනන්සිය විශාල තවානක්.ඒ සියලූම තවන් එකතුව බොහෝම වේගයෙන්න්නේ ක්‍රියාවලියට අවතීරණ වෙලා එම වර්ගය බොහොම ඉක්මනින් දෙීමට බලාපොරොත්තුනවා මොකද දැන්දැන් අපි දෙන ප්‍රබේද. අපිට එක්ස්පෝට් කරන්නඒ පලතුරු සම්බන්ධයෙන් විදේශ ආදායමගණ්ඩ තුඩු දෙනීමට අපි විශේෂ සැලකිල් අත්දක්වනවා. ඉති මේ ඩොලරර්බුදයට අහුන රටක ගැලවීමට තියෙන එක ප්‍රධාන මාර්ගයක් කියල අපි අමතක කරලා නෑ. ඉතිං අපි අති විශාවේගයෙන් වැඩ කරලා එම වර්ග මහජනතාවට ලබා දීලා එමඟින්. අපනෑ නාදායම වැඩි කිරීමට උදව්විලා තියෙනවා දැ දැනටත් අපි ටොබමී ජේසි අම්ඹ විශාල ප්‍රමාණයක් පළතුරු ගම්මාන වැඩ සටහන්න යටති ව්‍යප්ත කරලා තියෙනවායි වගේම කැවෙන්ඩිස්් කෙසෙල්වර්ගය තාක්ෂණික කරුණු සියල්ල දීලා මේ අදාළ ව්‍යා්තියන්ස පලස්සභාවල එකතුව ලොකු වැඩ පිළිවෙලක් කරලා සාර්ථක වෙමින් තියෙනවා මම හිතනය අනාගතයේ තව තවත් මේ දිරිමත්කරොත් කෘෂිකර්මයනුත් අපිට ඩොල රුපයන්න පුළුවන් ඒක හිතන් වැදග චරිම ගේ දැන් ඔබතුමිය කියපු කාරණාවට ප්‍රවිශ් වවෙන්න කැමතිීම දැන් අපි කෘෂිකන් දෙපර්තමේතව දිට වී වගාවට අපි බතරට වී පර්ේෂණආයිතනයක් එ එකක ොහෝ ක්‍රියාවලි ක්‍රාත්ම කරනවා සං්‍ය පෘතින් ක්‍රියාත්ම කරනවා ඒවගේ පිළවලු වග පිළිබඳවත් අදානියමකොට තිබෙන ඒවගේ තමයි දැම පලතුරුව ගව සම්බන්ධයනුත් විශාල අධානයක් තියන එක රටක ජාතික ප්‍රතිපතිය සකස් කිරීමේදී වනත් මේ පලතුරගෙන විශේෂ සටහන් කිරීමක් තියෙනවා ඒ රම් ජනතා සෞඛ්‍යෝ දේසා ඉතාම් වැදගත්කාරණයක්නේ දැන් ඒකෙදී අපි පහුගේ කාලේ පුරාම දැක්ක මේ පලතුරු ගම්මාන වැඩසටහන තොර මේක දීප ව්‍යප්තව ක්‍රියාත්මක වෙමින් පවතිනවා මේ වෙනකොටත් එතකොට මේකෙදී උන ාවිත පලතුරු සම්බන්ධෙන් ඒ වගේ එක කලාපොලට අදාළ පළතුරු සම්බන්ධයෙන් අවධානයමු කරල ඒ ප්‍රදේශත්‍රිතව මේ වග කටතු කරෙනවා තුට මම බතුමියෙන් දැනන කකමති මේක මේ වැඩසටහනේ ඔබ සක්‍රිය ක්‍රියාකාරි සසාමාජිකාවකිදියට මේ වගේ වැඩසටහනක තියන ප්‍රතිලලාබ්‍යානගත ප ලාබම කක්ද ඒවගේ මයි මේ වැඩසටහන වෙන ඔබ දකින සාර්ථකත්වය ක්‍රියාකාරිත්‍යය කොයි වගේ. ඇත්තෙම අපි පළතුරුගම්මාන වැඩසටහන පටන් ගත්තේ අපේ දයිනික අවශ්‍යතාවේ සෞඛ්‍ය සම්පන ජීතයකට පුද්ගලයකුට ග්‍රෑම් දෙසයක් කෑමට ගණ්ඩ ඕනේ. දියුණු රටවල් මේ දර්ශකය ගැන විශාල උනන්දුවකින් කටයුතු කරනවා. අපේ රටේ අපි කරලා තියෙන අපේ ආර්ථික විද්‍යාන්ශ පර්ේෂණයන්ට අනුවග්‍රෑම් සීයකට ප්‍රවිතර තමයි ආහාරයට ගන්නේ නොයකේතු බලපානවා ඉතිං ඇත්තෙම අපිට ග්‍රෑම් දෙගුණයක් කරන්ඩ වෙනවා පලතුරු සුලභතාවයගෙන් අපිට ගොඩක් වැඩ කරන්ඩ වෙනවා මෙතනදී අප ප්‍රශ්නය තමයි අපේ පළතුරු වගාව සීයට අනුවක් මධෙන අසනෙන් තියෙනෙ ගෙවත්ති මගාැල්ලාතයන එක. ඉතින් ගෙවත්තට අපිට මේ පලතුරූ හොඳ පලතුරක් ගන්න තාක්ෂණික ක්‍රම යොදන්න අමාරුයි. මොකද එකේක පුද්ගලයාෙක්. ග ගස් කිහිපයනං පිට එකවර කප්පාදු වැඩ සටහනක් එක්වර බෙහිෙත් ගැයිල්ලක් ්‍රවාරයේ මල් ගන්න ක්‍රමතියෙනවා ගෙඩියක් ගහයේ ටිකක් අවශ්‍යනං කාලගුණේ වෙන සීමලට ඔරොතු දෙෙන්ඩ වැඩි පුරතියන් ක්‍රමතියෙනවා පරේෂණවලින් ගොඩක් හොයන්තියෙනවා යොදන්න විදිහන්නේ එක ගහත් දෙකක්තියෙනකොට ගෙවත්ති. ඒක නිසා පිට ඕනි වනාා වානිජ වගාවල් විත නැගුරු කරවඩ. අපේ ජන්නතාව මේකෙදී අපි බලාපොරොත්තු වුණේ ඒ පලාාත්වලට අවශ්‍ය වූනභාවිත හෝ ඔහො වෙළඳපලේ ප්‍රධාන ඒවාහරි ගැලපෙන වර්ග හඳුන්නා දීලා අර තාක්ෂණික පැකේජය හඳුන්නා දෙන්න. ඉතිං එතනද අපි සහාරුන්ට පුළුවනේ මේ අපනයින බෝගදක්වා අයන්න අම්ඹ කෙසෙල් ඒ වගේ අනෝද. වගේ අලුත් ඒව තියෙනවා. ඒවා උනන්දු කරන ගමන්. අපේ රටේ ආහාර සුල්ලපතාවේ සඳහා මේ අවුනභාවිත හෝ හොඳ වර්ග අපි බිහිකරනේවා වානිජව හදලා ඒ තාක්ෂණය දෙන්න තමයි අපට ඕනිවනේ. ති අපි ඒ වැඩසටහන ඇත්තෙම දෙදස් තුනේ වගේ කාලීන්දලා සුළු සුළු ප්‍රමාණයට කරලා. මෙතැඒ දෙ දහට දානමය. දාදා හතේ ඉඳලල්ලු විශාල විදිහයට කරා අදදටත් අපි එම වැඩසටහනින් දිරි ගන්නනවා එක පැත්තකින් අප නයනා දයම වැඩි කරන්න අනි පැක්ටක් අසුලභ කරලා පලතුරු අපේ අයට සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හැඩ ගස් වගන්න. හොඳයි ඒ බලාපොරොත්තු සහගත ප්‍රාර්ථනාවත් එක්ක අපි පොඩිකාරණයක් දැරගෙනට කැමති සාකාරකු කරමධ්‍යක්ෂ මංගලා ගල කුඹර මහත්මිය දැන් මේ අවුද්දෙෙන් අවුද්ද අප පරයේෂණ අන්සමගින් විධ පලතුරවර්ග අපට හඳුන්වා දෙනවා. රටේ ඉතිබෙන කාලීන වශ්‍යිතතාවේ තේරුම් ැරගෙන අපනයන්න වෙළඳ පොලට ගැලපෙන ප්‍රබේද ලෙස සලකලා එත් එක්කම අලුතින් අලුතින් අපි හඳුනාගන්නා රෝගහා පලිබෝධවලට පතිරෝධිතාවය කෙතරම්දුට දක්කනවාද කියන කරුණු සාක සලකල බලලා අලු පළතුරව බේද හඳුරලා දෙනවා. අප පොඩ්ඩ මතක්කරමුද මෑත කාලීනව. හොරන මුල් වෙලා ඉදිරිපත් කර පතුර ප්‍රේදෙ මොවන්ති නො මොක මේ පාසල් දූ දරුවන් ටා ලැදිව කෘෂාර්මක දනවා ේක්ෂාවෙන් සිටන උදවිය වගේ ිපලෝම ාර සිටනවාව මේ පිඳ උනන්දුව දක්න ි පිතුර ්‍රබේද පිඳව කාලීනවැදගත් යමක් කියන්නට පුළුවන්ද. ඕ ඇත්තෙන්ම සෑම වර්ෂයකම පළතුර පර්ේෂනාතය මගින් නව ප්‍රබේද හඳන්වාදීම සිදු කරනවා. මෑතකද අපි හොඳ අප ප්‍රබේදයක් හඳුවන ලදුන්න විශේෂෙන්ම තෙත් කලාපේ හැම අවරුද් දෙම ගෙඩි හැදෙන හොරන හිරු කියලා ඊට අමතරව නෙල්ලි, මාදං, මසං, උගුරැස්ස, බෙලි අවුරුද්ධ පුරාම ගෙඩි හැදෙන දෙහිවර්ගයක් ඒවගේ හොඳ නාරං ප්‍රබේදයක්. කෙසෙල් වර්ග රත් කෙසෙල් ොඳරහත්කෙල්ගිය ඒ වගේ අපි විශාල ප්‍රබේධ ප්‍රමාණයක් හඳුනල දුන්නා මෙ මෑඇත අවුරුදු දෙකක් තුනක් වගේ ඇතුළත ඔබට ඇත්තටම ප්‍රබේද ගැන විස්තර ඒ සිටුව යුතු ආකාරය සිටියයුතු ප්‍රදේශය ගෙවතු වගාවට සුදු සුද එතකොට රෝග පලිබෝධ හානිවලට ප්‍රතුරවධතාවය කොහොමද පොහොරේ දියවුතු ආකාරය ඒ වගේ එහැම විස්තරයක්ම අපේ දුර්කතනයන් කෙර කතා කරලා දැනගන්න පුළුව ොද හිවතුනි, හොරන කණන්වෙල පළතුරු පරයේෂණ හා සංවර්ධන ආයතනයේ පරිශ්‍රේයේ, සිට ඔබට ඉදිරිපත් කරපු. අස්වෙන් සමගනටයි බලාපොත්තු වන්නේ අදවසේ අපේ මූලිකරමුණ වනේ පළතුරු අස්වන්න සාර්ථකව, ඉදිරි කාලිදී ලබාගැනීම සඳහා, අද සිට අපි තාක්ෂණය කොයාආකාරේෙන්ද ක්‍රියාත්ම කරන්නට ඕනි ඒස අප පෙර සෝදානගින් කටක්ුතුරන්නට ඕන කොයියාආර්ථකිනක පිළබඳව යම් උපදේශාත්ම පණ බුලයක්කුබට ලබාදීමට ඒ සඳහ ප්‍ර සම්පදදායකත්වද ලබාදුන්න ප්‍රානකු විද්‍යාක්ඥ ආචාරය ප්‍රදීපාල හකුන් හත්ම එක්කම කීට විද්‍යාන්ශයේ සසාකාරකුස්කර මාධ්‍යයක්ක්ස. දිිතපත්තු හත්මයා මඟ සස්්‍ය විද්‍යාන්ශේ කටයු කරන සහකාරකුෂකරමධ්‍යක්ෂ මංගලා අගල කුඹුර මහත්මිය. ඒතෙකමි ඉතාත්මත් කෘථක් ඥතාවකව මතරන්නට ඕනේ මේ වැරස්ථාන සම්බන්ධි කරය කරමින් ගන්දිල් ගවිසේාව කඳරටඒකයට සම්බන්ධි කර දායකත්ය ලබා දුන්න මෙම ආයතනය අධ්‍යක්ෂ විතාානගේ දොන් ලෙස්ලි මහත්ම ඔබට අපි ස්තුතිපි නමරගමන් හොරනින් සමඟනටයි බලාපොරොතු වන්නේ ලබ සතියත් සිකුරාදා. උදේ අටට අසුනත් එෙක් අපයවා අලුත් පනිවඩයක් ත් ෘිකාර්ණික උදශයක් ඔබට ලබාදීම මේ බලාපොරොත්තුවින්. එසේ නම් ගිතානනි අපි හොරණින් සමගන්න.